අද මෙම සම්මන්ත්‍රණය සඳහා රට ගැන හැඟීමකින් යුතුව මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අපට ශක්තිය ලබා දෙන්න පැමිණ සිටින ඔබ සෑම දෙනාගේම අවසරයි. මට ඉල්ලීමක් කළේ කතා කරන්න කියලා පරිශනේ සහ දේශපාලනය ගැන. හැබැයි රජකාරිය නම් මේ පරිසරය බොහොම ලක්ෂණයි පරිසරය බොහොම ලක්ෂණට ගියා. අද ඒ ගැන කතා කරන්න බෑ. අද මම හිතන්නේ පරිසරයේ සල්ලි උපයන මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි වාසනාවන්ත තත්ත්වය. නමුත් මේ අපි කතා කරන විෂය මේ රට ඉතාමත්ම වැදගත් විෂයක්. මේක වර්තමාන පරපුරට පමණක් නෙමෙයි අනාගත පරපුර නූපන් පරපුරට අපි පරිසරය ආරක්ෂා කරලා දීම අපේ වැදගත්ම යුතුකමක් වශයෙන් අපි කරනවා. අපිට මතකයි සෝභිත ස්වාමින් වහන්සේ මේ පරිසරය කෙරේ විශාල ඇල්මක් තිබුණා. උන්වහන්සේ තමන්ගේ විහාරස්ථානයේ ඉන්න ගමම්ම ඈත පිළිසර අනුරාධපුර පැත්තේ ගම් නියංගම් හොයන ගිහිල්ලා ඒ වැසෙන දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දීලා කුඹුරු හදලා දීලා වැව් හදලා දීලා පුළු පුළුවන් විදියට උදව් කළා. මොකද අපිටත් පුළුවන් වුණා අවසානයේදී උන්වහන්සේ සමග එක්කව වෙලා එක ප්‍රදේශයක ගෙවල් 300ක් හදන්න. ඒ ගමම්ම වැව් තුනකුත් හැදුවා. ඒ වගේම ආහාර හිටවන්න අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේ ලබා දුන්නා. විදුලිය ලබා දුන්නා. ගෙවල් හැදීම පොඩ්ඩක් ප්‍රමාද වුණා. මොකද කොන්ත්‍රාත්කාරය පොඩ්ඩක් පිටපැන්න නිසා. නමුත් ඒකත් ඒ විදිහට කෙරෙනවා. ඉතින් ඒ නිසා අපි අද මේ කරන්නේ අපේ ජාතික යුතුකමක් වශයෙන්. අපිට තියෙන අවුරුදු 2500ක ඉතිහාසයේ පරිසරයේ අපේ ජනතාවට ඉතාමත් කිට්ටුයි. මට මතකයි තාමත් අපි ගංගොල්ලේ කෙනෙක් තාමත් අපි ගෙම්බෙගුවේ හඳ එනකොට මං තාමත් බොහොම ආසාවෙන් කන් යොමු කරගෙන ඉන්නවා. දැන් අමාරුයි ඉලෙක්ටොරාගේ ගෙම්බගේ සද්දත් අහන්න. අද සමාජයේ මේකේ වටිනාකම තේරුම් ගන්න ගිහිල්ලා නැහැ. වර්තමාන සමාජයට වැඩියම මං හිතන්නේ මේ රටවල කරවනකොටව නැත්තන්ට අද මේ වටිනාකම තේරුම් අරන්නේ නැහැ. ඒ නිසා තමයි එක පැත්තකින් මේ පරිසර වේදියෝ මෙතන ඉන්නවා. මේ අය උදේ දවල් රැ උසාවි ගන්න ලක්ෂ්‍යාදි වෙලා නඩු කියලා පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ගමම් අනික් අය ඉතින්දී කොච්චර පීඩා විඳිනවද කියන එක මම හොඳටම දන්නවා. ඒ වගේම මම මේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ ආරජ දේශනය කරන ආදිවාසී නායක වනස්පති උරුවරගේ වන්නිලැත්තෝ පවා මගෙන මහා හඬක් නැගුවා. එතුමාට පවා මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මේ ඉන්න සම්භාවනීය දේශකයන් ඔබ සියලු ජනතාවට තියෙන විශාල වාකීමක් මේක මෙතනින් එහාට කොහොමද ගෙනියන්නේ කියන තීරණය ගන්න. පරිසරය ගැන කතා කිරීමේදී මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියස රජතුමා විදුණු උපදේශයේ මම ඉඳන් තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. මට හිතෙනවා ඒ උපදේශය එදාටත් වැඩිය අදත් වැදගත්. දෙන්දී උන්වහන්සේ සඳහන් කළේ රජතුමා යනු මේ පරිසරයේ ඒකාධිකාරයන් වුණ බවයි. එහෙම නැත්නම් බාරකාරයෙක් වුණක් වුණ බවයි උන්වහන්සේ සඳහන් කළේ. උන්වහන්සේසේ පෙන්වා දී ඇතේ සකල විද සත්වයාගේ ජීවත්වීමේ මේ නිදහස පාලකයා විසින් ආරක්ෂා කර දීමේදී වැදගත්කම අවධානය කිරීමද. එදා උන්වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ගසක් ඇට. සම්බුද්ධත්වයට පැමිණේ ගසක් ඇට. පිරිනිවන් පෑවේ ගසක් ඇට. එසම මෙතෙන්දී අපිට පේනවා උන්වහන්සේ කොයිතරම් දුර පරිසරයට සම්බන්ධ කියලා. එනේ එනිසා වෙන්නේ කියන්නේ මග පින් මත ගොඩනැගුණු සංස්කෘතියක් අපිට ආරක්ෂා කිරීමට යුතුකමක් අයිතියක් තියෙනවා. මෙතෙන්දී මම සඳහන් කරන්න පසුගිය සතියේ ප්‍රසිද්ධ පුවත්පතක පළ වූ දැන්වීමක්. මම අසාධාරණ වෙන්නේ නැහැ මේක මේ කියන එක හරිද වැරදිලා කියන අසාධාරණයි. නමුත් ඒක ප්‍රහිද්ධ පුවත්පතක්. ඒකේ පළවෙනි පිටුවේ අලි අකුරින් දාලා තියෙනවා දේශපාලන හිතවත්තු 765ක් වැලි බලපත්‍රය ඉල්ලති කියලා. දැන් මේක මට හිතෙනවා අපි දේවානම්පියස්ස රජතුමා වුණා නම් මේ ඇමතිවරයාගේ හිස ගසා දානවා. ඒ තරම් නීති විරෝධී කටයුත්තක් තමන්ගේ ඇමති මණ්ඩලයක් කරන්නේ. ඉතින් මේක අද ප්‍රසිද්ධියම සිදුවන දෙයක්. තමුන්නාන්සේලා දැනගැනීම සඳහා අපිට දිනපතා දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු ගාම නිලධාරීවරු වෙන රාජ්‍ය නිලධාරීන් අපිට කියන්නේ අපිට දැන් වැඩක් කරගන්න දෙන්නේ හැම තැනම දේශපාලන ඇඟිලි ගැහෙන්නේ.
මේ වැඩේ හරි නැහැ. ඒක අපි කියන්නේ මං අපි බොහොම අවස්ථාවකදී මේක කිව්වා ජනාධිපතිතුමාටත් මේක නවත්නට රාජ්‍ය යාන්ත්‍රණය මේ විදිහට මැරියෝ විසින් පාලනය කරනවනම් මේ රට අනාගතයක් නැහැ. මෙතෙන්දි මං හිතන්නේ මේ ගැන අවධානය යොමු යුතුයි. ඒ වගේම ඒ රාජ්‍ය නිර්ධාරණයන් තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ඔය කියන කියන විදිහට නටන්න නැතුව තමන්ගේ යුතුකම් ඒ සීමාවල් තුන කරනවනම් මං හිතන්නේ ප්‍රශ්න හොඟක් නවත්තන්න පුළුවන්. ඉතින් මේ කරුණු ගැන මං හිතුවා අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු යුතුයි කියලා. එතුමා කිව්වා දෙයක් තමයි මම පරිසරය ආරක්ෂා කරන්න සම්පූර්ණයෙන් කැපෙලා ඉන්නවා කියලා. මෙතෙන් මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි බුණේක බාහු රජුරුවන්ගේ ඒ ශාලාව. ඒක පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්ථානයක් වශයෙන් ඒක තෝරාගෙන තියෙනවා. ගැසට් කරලා තියෙනවා. ඒක ගිහිල්ලා එක්දාස් දේශපාලනඥයන් අනුව දැනුම ඇතුව ඒක සමදලා ගලනවා. තාම මේ තත්ත්වෙට වෙන්නේ කිසිම දෙයක් නැහැ. ඒගොල්ලෝ උසාවියෙන් ගිහිල්ලා ඒක උසාවි නියෝග ගන්න ඒවත් අපිට පුදුමයි කොහොමද මේවා ගන්න කියලා. අරන් තාම නිදැල්ලේ ඉන්නවා. ඒතකොට මේ පුජ්‍යලයාගේ දේශපාලන නායකයා කියනවා මෙයාගේ මයිල් ගහකට හරි අත තිබ්බොත් වෙන දේ බලා ගන්න පුළුවන් කියලා. ඉතින් කොහෙද එක රටක එක නීතියක්? මේ ප්‍රශ්නේ අපි මහගන්න ඕනේ. එක අතකින් රටක් වශයෙන් අපි ලැජ්ජා වෙන්න ඕනේ. අපි මේවත් කාගෙන තාමත් මේව අහන්න ලැජ්ජා නැතුව මේවත් ඉන්නව නේද කියන ගැනත් අපි ලැජ්ජා වෙන්න ඕනේ. මන්නක මතක් වෙන ගන්න මට හරි දුකක් ඇති වෙනවා. විදිහට වැඩ කරන්න පුළුවන් නම් මොකද්ද පොලිසියෙන් ඇති වැඩේ? අධිකරණ ක්ෂේත්‍රයෙන් ඇති වැඩේ? මොකද අපිට ස්වාධීන අධිකරණයක් තිබුණා. තාම රටේ ලෝකයේ ගෞරවය පිළිගත් අධිකරණයක් තිබුණා. මේ එහෙම තියෙද්දි මේ විදිහට දේශපාලන බලවත්තු මේ රටේ නීතිය හැලු කරනවනේ. තුනෙන් දෙකක් ලැබුණා කියලා මේ විදිහට ඔළුව අවුල් කරගෙන වැඩ කටයුතු කරනවන කොහොමද රටක් ගෙනියන්නේ? මං දින 10කට ඉස්සර අවසාන වශයෙන් මම මේ කියන්න ඕනේ යාදපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරෙක් එතුමා යම් කිසි සේවයක් කළා. ප්‍රාදේශීය සභා ගන්නක සේවයක් කළා. එතුමා බොහොම ලස්සන වාර්තාවක් ඉදිරිපත් කළා. එතුමා පරීක්ෂා කරපු සෑම ප්‍රාදේශීය සභාවකම ඉන්නවා මන්ත්‍රීවරු 4-5 දෙනෙක්. ඒ ඇයට එක්කෝ බැහැරුමක් තියෙනවා, එහෙම නැත්නම් මස් කඩයක් තියෙනවා, එහෙම නැත්නම් වැලි පර්මිට් එකක් තියෙනවා, එහෙම නැත්නම් පස් පර්මිට් එකක් තියෙනවා, එහෙම නැත්නම් බස් පර්මිට් එකක් තියෙනවා, මොකක් හරි තියෙනවා. ඒ අය තමයි මුළු ඒ ආසනයෙන් මැතිවරණය කරන්නේ. මේක ඇත්ත. මේ ගැන එතුමා කිව්වේ එක් බලලෝභී දේශපාලනඥයෙක් මේ රටේ මේ රටේ පළාත් පාලන ආයතන පාලන එහෙම් පිටින්ම කිලිට ගහයි කියලා. මටත් ඒකට එකඟ වෙන්න ඕන. මේ විදිහට දේශපාලනය කරන්න බෑ. එදා කාලේ තිබුණු සුදේශපාලනයේ රට ගැන හැඟීමක් ඇත්ත. මේවා අද ප්‍රසිද්ධ යන දේවල්. විශේෂයෙන්ම අපි මෙතෙන්දී එක මතකයකට පැමිණ යුතුයි. අප විසින් යම්කිසි දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි. අප විසින් එකඟත්වයට පැමිණ යුතුයි. රජය කරන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි ඔක්කොම එක්කව වෙලා නැවත අවාසනාවන්ට අපේ ලංකාවේ තියෙන දේශපාලන සංස්කෘතිය තුළ අපිට එක්කව වෙන්න බෑ. කේක් කෙනා දිහා බලන්නේ මේ වැරදි ආකාරයෙන්. මෙතන අපි ඒකයි මං සෑම විටම සඳහන් කළේ මේවා දේවල් අපි කරන්නේ ජාතික අභිවෘද්ධිය සඳහා. ඒ නිසා තාමත් බුද්ධිමත් කණ්ඩායමක් අද මුලින්සන මල්ලේ ඉන්නවා. ඔබතුමාට අපි ආරාධනා තෝරාගත් විශේෂ අමුත්ත අපි එක්කව වෙලා මේ රටේ ඊළඟ පරපුරට නූපන් පරපුරට වඩා හොඳ රටක් හොඳ පරිසරයක් ලබා දෙන්න එක ක්‍රියා කරමු කියන්නේ මගේ වචන සල්ප අවසන් කරනවා. බොහොම සුදුසු.